අයිබෝන් සුබ දවසක්. හරිදි හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් ඔබ හමු වෙන මම චතුර සූර්ය බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙතට. අලුතෙන් විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා නැහැ. රජයේ නිවේදනයක්. ගත්ත ණය ගෙවන්න ණය ගන්න වෙනවා කියන මහාචාර්ය වසන්ත. කල්පරිච්ච ණය ගෙවීම සඳහා අපිට යම් ආකාරයකට ණය ගන්නට සිද්ධ වෙනවා. ප්‍රථමයෙන් අවධානය දේශීය පුවතක් වෙතට. රජයකට හිතුමනාපට ණය ගන්න බැරි බව මහාචාර්ය වසන්ත අතුකෝරළ පවසනවා. කල්පීර්ණ ණය ගෙවීමට අලුතින් ණය ලබා ගත යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. රජය මේ වෙනකොට ලබාගෙන තියෙන ණය අතිවිශාල ප්‍රමාණයක් සෑම සතියකම වගේ කල්පිරෙනවා. මේ කල්පිරිච්ච ණය ගෙවීම සඳහා අපිට යම් ආකාරයකට ණය ගන්නට සිද්ධ වෙනවා. මොකද රජයේ ආදායම ඉහළ මට්ටමක නැහැ. වියදම යම් මට්ටමක පාලනය කළත් කල්පිරෙන ණය ගැනීම සඳහා ණය ගන්නට සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් රජයකට බෑ තමන්ට හිතන හිතර විදිහට ණය ගන්නට. මේ රජයේ මේ ණය ගන්නේ මේ වසර සඳහා ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය. ඒකේ ඉදිරිපත් කරන්නේ ගිය වසරේදී ඒ අයවැය ලේඛනයේ සම්මත වූ විධිවිධානයන්ට යටත්ව. දැන් ගිය වසරේදී පාර්ලිමේන්තුව මේ වසර සඳහා ලබාගත යුතු ණය ප්‍රමාණය පිළිබඳව නිවරදිව සඳහන් කිරීමක් දක්නට ලැබෙනවා. ඒ ණය ප්‍රමාණය තමයි ලබා ගන්නේ. ඒක වෙනස් කරලා ඒට වැඩියෙන් ණය ගන්නට කිසිදු රජයකට හැකියාව ලැබෙන්නේ නැහැ. මෙතර රජයේ විසින් භාණ්ඩ වර්ග පහක් සඳහා අලුතින් විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනවා ඇති බවට මේ දිනවල මාධ්‍ය ප්‍රචාරණයන් සිදුවනවා. ඒ සම්බන්ධයෙන් මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබුණා. විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ක්‍රියාත්මක කර තිබූ 2023 ඔක්තෝබර් 14 වන දින ඇති අංක 2353 එලිරක් 77 දරන ගැසට් නිවේදනයේ වසරක් වූ වළංගු කාලය 2024 ඔක්තෝබර් මාස 13 වන දිනෙන් අවසන් වූ බැවින් එය නැවත 2024 දෙසැම්බර් 31 වනදා දක්වා එලෙසම දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යංශය පෙන්වා දෙන්නේ. රජයේ විසින් අලුතින් බදු පැනවීමක් සිදු කර නැති බවත් ආනයනික පරිප්පු සඳහා පැවති සහනදායි 125 බද්ද එලෙසම ක්‍රියාත්මක කර ඇති බවත් එම නිවේදනයේ සඳහන්. දේශීය ධීවර කර්මාන්තය සහ පළතුරු වගාව ආරක්ෂා කිරීමේ පරමාර්ථයෙන් මෙන්ම විදේශ විනිමය පිළිබඳ සැලකිල්ලට ගනිමින් අනිකුත් භාණ්ඩ හතර සඳහා පැවති බදු අනුපාත යටතේම එලෙසම දීර්ඝ කර ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. විදේශ රැකියා ආයතනයෙන් රුපියල් මිලියන 1000ක පමණ මුදල් වංචා කළ මනුෂ්‍යනා නැක්කාරට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ජනබලවේගයේ විධායක සභික වසන්ත සමරසිංහ පවසනවා. අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේවව පැවසුවේ. ඔබ දන්නවා පහුගිය කාලේ අපේ රටේ විදේශ රැකියා ආයතන ෆොරින් බියුරෝ එක හරහා රටේ මිනිස්සු රස්සාවලට යවද්දී ඒ මිනිස්සුන්ගෙන් ජාවාරම් කරුවන් විශාල ප්‍රමාණයක් මුදල් කොල්ලකාපු අවස්ථා තිබුණා. ඇමතිවරයාගේ සිට එහිටපු අධ්‍යක්ෂක මණ්ඩලය ඒ වගේම නිලධාරීන් රටේ පිටරට ඩොලර් ගේන්න යන මිනිස්සුන්ට ඒ ගේන්න යන ගමනට කලින්ම දඩ ටික ගැහුවා. රක්ෂණයක් කියලා සල්ලි දාලා තියෙනවා ඇමතිගේ ගෝලය හරහා ලෝකෙ වෙන රටක ඉන්න ආයතනය යන මිනිහට රක්ෂණ ආයතනයක් නැහැ. හැබැයි මේගොල්ලෝ රුපියල් 70,000 ලක්ෂ එකහමාර ගෙවනවා. අවසාන ප්‍රතිඵලයනේ රක්ෂණ ආයතන හොයාගන්න නැහැ. ඊළඟට යන්න යන සේවකෙක් ලියාපදිංචි කරන්න කියලා මේ නියෝජිත ආයතනකින් කෙනෙක් වැඩට යවනවා නම් ඒ කෙනා වෙනුවෙන් රුපියල් 70,000 ඇමති කියන ගිණුම් වලට දාලා තමයි පර්මිෂන් එක ගත්තේ. නැත්තම් යන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ෆොරින් බියුරෝ එකේ තියෙන ෆන්ඩ්ස් මේ විදේශගත ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ කටයුතු සඳහා පාවිච්චි කරනවා. ඒ අරමුදල් මානුෂ නානක්කාර පහුගිය කාලේ විවිධ ප්‍රදර්ශන තියලා මිලියන 1000කට ආසන්න මුදලක් විනාශ කරලා තියෙනවා. එසයක සම්පූර්ණ එක ආයතනකට දීලා තියෙන හඩ් ගහන්න විතරක් මිලියන විදේශගත ශ්‍රමිකයන්ට ගෞරවයේ පිළිගමන්නේ ඒගොල්ලෝ අගය කරන්න කියලා ඇඩ්වර්ටයිස්මන්ට් දෙනවා මිලියන 200ක. මේක සම්පූර්ණ මැතිවරණ වලට සල්ලි හොන ජාවාරම් බවට පත් කරගත්තා. ෆොරින් බියුරෝ එකේ ෆන්ඩ් එක වියදම් කරලා ජාවාරම් කරා. ඒවට අදාළ නීති ක්‍රියාත්මක වීම බොහෝම නුදුරේ සිද්ධ වෙනවා. පරේෂණ දැන් යනවා. මැතිවරණය සහ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. දියවන්නායි මැද තියෙන පාර්ලිමේන්තුව ඒ කුණු කන්දල් පිරිනා සමහර අය අට්ටකුණා වෙලා දැන් මේක සුද්ධ කරගැනීමේ මහා ප්‍රමදානය තමයි 14 වෙනි. ඔබගේ බදු මුදල් අරගෙන ගිහිල්ලා අති සුඛෝභෝගී ජීවිත ගත කරමින් ඉමු දේශපාලඥයන්ගේ ඒ වරප්‍රසාද සුඛෝභෝගී ජීවිත එකින් කැපෙන්න පටන් ගන්න තියෙනවා. අසීමිත විදිහට ධනය හම්බ කරගන්න මිනිස්සු නිසා තමයි බොහෝ වෙලාවල් වල ජනතාව කලකිරීමකට පත් උනේ. ඒක සාධාරණයි. ඔය හොරු අල්ලන වැඩේට අපේ කිසි විරුද්ධත්වයක් නැහැ. හොරු අල්ලන්න ඕනේ. ඒ නිසා පිරිසිදු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවට ඇවි මේ වගකීමත් අමුණාසලා තේ
ඔය කියන කට්ටියත් ගොඩාක් දූෂිත වෙච්ච හොරකම් වලට සම්බන්ධ වෙච්ච කට්ටිය. හැබැයි ওই හූ කියන්නේ වැඩි කාලයක් හම්බෙන්නේ නැහැ. ওই හූ කියන කට්ටියටත් විශේෂයෙන්ම හොරු ඇල්ලුවද කියලා බලා ගන්න වෙන්නේ එයාලට එයාල බන්ධනාගාරේ ඉන්නකොට තමයි. දැන් කෑ ගහන කට්ටියත් බයට කෑ ගහන්නේ. පක්ෂ නායකයා කියන විදිහට තමයි කණ්ඩායම අතෝස්වන්නේ ඕනෑම කාරණයකදී. නමුත් ස්වාධීන පිරිසක් ඉන්නවා නම් ස්වාධීන පිරිස කටයුතු කරන්නේ තමන්ගේ දැනුම මත. එහෙම වුණහම රජයේකට ඉදිරියට යන්න පුළුවන්කම එනවා. පිළිකාර වෛද්‍ය ප්‍රතිකාර ගන්න කරාපිටිය රෝහලට එන රෝගීන්ට වෛද්‍යවරයෙක් නැති වුණොත් දවසකට රෝගීන් 3-400ක් නැවත ආපසු හැරිලා යන්න වෙනවා. ඒතර පිළිකා රෝගියෙකුට එක දවසක් ඉතා වටිනවා. අද වේදිකාවල නැගලා කෑ ගහන බොහෝ දේශපාලකීන්ට මේක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔවුන්ට තියෙන්නේ ගොඩ වඩවාගෙන බලය වැඩි කර ගැනීමේ න්‍යාය පත්‍ර විතරයි. දැන් 225 මෙපා කියලා ගෝඨාභය රාජපක්ෂව ගෙනාවා අලුතෙන්. ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂට පැනලා යන්න සිද්ධ වුණා. 225 මෙපා කියලා 2019 දී වියත්මගහරහා කණ්ඩායම් ආවා, අසාර්ථක වුණා. හැබැයි මේ පාර 225 ජනාධිපති කෙනෙක් ඇවිල්ලා තියෙනවා. 225 බාරගහර ආණ්ඩුව කියනවා. දිලිප් ජයවීර. ඔහු හොඳ විවසායකයෙක්. මේ රටේ අනාගතය බාර ගන්න පුළුවන් කෙනෙක්. ඒක නිසා අපි හිතනවා සර්වජන බලයට මේ රටේ ජනතා විපක්ෂය බාර දෙවි. පාට පක්ෂ කුලාගම් අමතක කරන්න බුද්ධියට ඉඩ දෙන්න. මේ රට ගැන හිතන, දරුවෝ ගැන හිතන. මම අභියෝග කරනවා නොවැම්බර් මාසේ මැතිවරණයෙන් පස්සේ මේ රටේ අයවැය එනවා 2025ට මුදල් වෙන් කරගන්න. පුළුවන් නම් අලුත් පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කරගන්න පුළුවන් නම් මේක කරලා පෙන්නන්න කියලා මම අභියෝග කරනවා. සජිත් ප්‍රේමදාස, ඔයත් දැන් මේ වෙද්දී ජනාධිපතිවරණ දෙකක් පරාදයි, මහ මැතිවරණයක් පරාදයි. ඔබ ඇඟිල්ල දික් කරන්නේ රනිල් වික්‍රමසිංහට. හැබැයි ඔබ මතක තියාගන්න, ඔබේ දිහාවට ඇඟිලි හතරක් දික් වෙලා තියෙනවා. අන්න ඒ නිසා සජිත් ප්‍රේමදාස කියන්නේ රනිල් වික්‍රමසිංහගේ දෙවනි නාටකේ. අරුණලු ජනතා පක්ෂය පෙරමුණ ඉදිරිපත් වෙලා ඉන්නවා. වෘත්තිකයන් විශාල ප්‍රමාණයක් එකතු කරගෙන වෘත්තිකයන් විවසායකයන් අනිවාර්යම ඉදිරියේදී මහජනතාව විසින් තෝරාපත් කරගත යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් මම තරඟ කරනවා. අපේ රටට සංචාරකීන් ආකර්ෂණය කරගත හැකි ඉතාම වැදගත් ශ්‍රේෂ්ඨයක් ලෙස ආයුර්වේදය සහ දේශීය වෙදකම හඳුන්වන්න පුළුවන්. අද අභියෝගයෙන් තොරතුරු ගෙනෙන්නේ ඒ පිළිබඳවයි. අභියෝග අපට ඩොලර් උපයන්න පුළුවන් හොඳම මාර්ගය ලෙසයි සංචාරක කර්මාන්තය හඳුනාගෙන ඇත්තේ. අදටත් මෙරටට ඩොලර් උත්පාදනය කරන ප්‍රධානතම ආශය සංචාරක කර්මාන්තය බව අවිවාදාත්මකයි. අපේ රටට සංචාරකීන් වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීමට ඇති අපූරු මාර්ගයක් තමයි ආයුර්වේදය හා අපටම ආවේණික වූ දේශීය වෙදකම. රට ගොඩනගන්න හැකි මේ අභියෝගය ගැන අද කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ සහකාර පරීක්ෂණ නිලධාරි වෛද්‍ය ශිහාන් ජයසූරිය අභියෝගයට මෙලෙස අදහස් පළ කළා. සංචාරක ශාස්ත්‍රය ගැන අපි කතා කළොත් ගෝලීයව සුවතා සංචාරකය, එහෙම නැත්නම් වෙල්නස් ටූරිසම් කියන ෆීල්ඩ් එකට නැඹුරුවක් ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. ලංකාව තුළ අපි සංචාරක කර්මාන්තය ගැන කතා කළොත් ආයුර්වේද ශාස්ත්‍රය තමයි සුවතා සංචාරක කර්මාන්තයේදී මූලිකත්වයෙන් කතා කරන්න පුළුවන්, කටයුතු කරන්න පුළුවන් ප්‍රධාන වෛද්‍ය ශාස්ත්‍රය සහ සෞඛ්‍ය ශාස්ත්‍රය. ආයුර්වේදය පැත්තෙන් ගත්තොත් ආයුර්වේදයේ තියෙනවා මූලික අරමුණු දෙකක්. ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ ස්වස්ථයාගේ, නැත්තම් නිරෝගී පුද්ගලයාගේ නිරෝගී බව පවත්වා ගැනීම. මේක තමයි අපි මූලිකවම සුවතා සංචාරක කර්මාන්තයේදී, සුවතා සංචාරක ව්‍යාපාරයේදී මූලික කරගෙන අපි කටයුතු කරන්නේ. එතකොට කොහොමද අපි ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලංකාව තුළ ඉන්න සංචාරකයෙක් වෙන්න පුළුවන්, කොහොමද අපි ඒ පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය පවත්වා ගන්නේ, නිරෝගී භාවය පවත්වා ගන්නේ කියන එක ආයුර්වේදයට විශේෂ වූ, ආයුර්වේදයට අනන්‍ය වූ ප්‍රතිකාරක ක්‍රම සහ ව්‍යායාම, යෝග ප්‍රතිකාර, මේ ආදී දේවල් විශාල දේ කොටස් එකතු කරගෙන තමයි අපි සුවතා සංචාරක ව්‍යාපාරය ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. අපි අභියෝග ගැන කතා කළොත් නීති සහ රෙගුලාසි, ආයුර්වේද ශාස්ත්‍රය තුළ ආයුර්වේද කියන නමින් සංචාරක ව්‍යාපාරය අපි කටයුතු කරනවා නම් කොහොමද ඒක පාලනය කරගන්නේ? රටක් වශයෙන් වෙන්න පුළුවන්, නීත්‍ය අනුකූල වෙන්න පුළුවන්, රජයක් විදියට වෙන්න පුළුවන්. කොහොමද හරියටම මේ කටයුතු නියාමනය වෙන්නේ කියන එක නිවැරදිව තවමත් ලංකාව තුළ හඳුනාගෙන ක්‍රියාත්මක වෙන්නේ නැහැ 100%ක් සම්පූර්ණයෙන්. මේ තියෙන කුඩා කුඩා කටයුතු ගැටලු අපි හඳුනාගෙන ඒවට නිසි පිළියම් යෙදුවොත් සංචාරක කර්මාන්තය ආයුර්ද ශේෂය එකතු කරගෙන මේ සුවතා සංචාරක ව්‍යාපාරය ඉතා දියුණු කරලා ලංකාව සුවතා සංචාරක ගමනාන්තයක් බවට පත් කරන්න ඉතාම පහසුයි.
අභියෝග. ඒ සමගින් සේත උදෑසන පෝත්‍රිකාශය අවසන්. ඔබට සුබදායි දවසක්.